සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ජනමාධ්‍යවේදී හිතවත් මාතෘනි මහත්මීනි වගේම ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් ඒ පැමිණි සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා ඔබට ලබා දුන්න පණිවිඩය අනුව අද පැමිණීම පිළිබඳව ඒ වගේම පැමිණි සියලු දෙනා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මගේ මතකයේ හැටියට ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 21 වෙනිදා මේ වගේ ප්‍රවෘත්ති හමුවක හමුවීමෙන් පස්සේ තමයි මේ විදිහට හමුවන්නේ විශේෂයෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වයේ විදිහට කතා කරන විට මම කාගේත් අවධානය යොමු කරනවා පසුගිය ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ප්‍රධාන වශයෙන්ම ජනතාවට ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශනයේ කරුණු පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි කියන කාරණාව. ජනවාරි 8 වෙනිදා මේ රටේ සිදු පරිවර්තනය ප්‍රජාන්ත්‍රවාදී විප්ලවය සාමාන්‍යයෙන් එවැනි පරිවර්තනයක් ඉතාම කෙටි කාලයකින් ඒ කියන්නේ මම ආණ්ඩුවෙන් එළියට බැහැලා නොවැම්බර් 21 ජනවාරි 8 වෙනකොට දවස් 42ක් වගේ කාලයක් දවස් 42ක් වගේ කාලයකදී තමයි අපිට රටේ අනාගතය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය නිදහස මූලික අයිතිවාසිකම් මානව හිමිකම් නිදහස් මාධ්‍ය මේ සියල්ල පෝෂණය කිරීම සඳහා අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්කම ලැබුණේ. එහිදී මම ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශනය විශේෂයෙන්ම මෛත්‍රී පාලනයක් පිළිබඳව මම සිහිපත් කරන්නට ඕනේ. මේ ප්‍රකාශනය බොහොම වැදගත් ප්‍රකාශනයක් අපි රටේ මහ ජනතාවට ඉදිරිපත් කළා. මේ ප්‍රකාශනයේ තිබෙන කරුණු වගේම එදා පොදු අපේක්ෂකයා විදිහට මාව තෝරා ගැනීමට මූලික වූ පසුබිමක් තිබුණා. අවුරුදු 49ක මගේ විශේෂයෙන්ම දේශපාලන ජීවිතය අත්දැකීම් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරලා ඒ කාලය තුළ 49 අවුරුද්ද කාලය තුළ මේ රටේ පොදු මහජනතාව තුළ මම විශ්වාස කරනවා මම හිතනවා මම පිළිබඳව උජ්ජලිකව පිළිගැනීමක් තිබුණා මම දූෂිතයෙක් නොවේයි ඒ වගේම පැහැදිලි ලෙසම නිදහස ප්‍රජාන්ත්‍රවාදය ආරක්ෂා කරන කෙනෙක් ඒ වගේම තමන්ට ලැබෙන බලය වැරදි විදිහට පාවිච්චි නොකරපු කෙනෙක් ඒ නිසා මොහු මේ තනතුරට හොඳයි කියන අදහසක් ජනතාව තුළ ඇති වුණා කියලා මම විශ්වාස කරනවා මගේ චරිතයත් මගේ පෞරුෂත්වයත් මගේ දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සමග ගොඩනගාගෙන තිබුණු රට තුළ ප්‍රතිරූපයක් කෙරෙහි ජනතාවගේ තිබූ විශ්වාසය සහ බලාපොරොත්තු. ඒ වගේම ඒ විශ්වාසය සහ බලාපොරොත්තු සමග ප්‍රධාන වශයෙන්ම මැතිවරණයට මම ඉදිරිපත් වෙලා පොදු අපේක්ෂකයා විදිහට තෝරා ගන්න අවස්ථාව වෙන විට මං ඒ කාලෙත් කිව්වා මැතිවරණ ව්‍යාපාරයේ තුලත් ආණ්ඩුවෙන් නොවැම්බර් 21ට කලින් එළියට බහින්න කලින් එක දවසක්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයව හම්බ වෙලා තිබුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එක දවසක් හම්බ වුණා ඊට දවස් දෙකකට කලින් පැයකට අඩු කාලයක් සාකච්ඡා කළේ. ඒ වගේම
අපි මැතිවරණ ප්‍රකාශනයත් එක්ක සංවිධාන දේශපාලන පක්ෂ කණ්ඩායම් 49ක් අත්සන් කෙරුවා. ඒ 49 වැඩ කරපු අය විශේෂයෙන්ම වැඩි පිරිසක් මම පෞද්ගලිකව දැන හැඳින්ගෙන තිබුණෙත් නැහැ. එතකොට මැතිවරණ ප්‍රකාශනය හැදුවෙත් මැතිවරණ ව්‍යාපාරය සකස් කළෙත් ඒ අත්සන් කරපු සංවිධානවල නියෝජිතයින් ප්‍රමුඛව ප්‍රධාන පිරිස තමයි. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ජනරල් සරත් පොන්සේක මහත්මයාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒ වගේම මුස්ලිම් කොංග්‍රසය මුස්ලිම් ජාතික පෙරමුණ ද්‍රවිඩ ජාතික සන්ධානය ගිවිසුමක් නැතුව ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමක් නැතුව මේ විදිහට විශාල සහයෝගයක් ලැබුණා. ඒ ලැබිච්ච සහයෝගය තුල අපිට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. මේ ජයග්‍රහණය ලැබිලා ඒත් එක්කම ජනවාරි මාසයේ 9 වෙනිදා සන්ධ්‍යාවේ මේ වගේ වෙලාවක ජනාධිපති විදියට දිවුරුම් දීලා මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු කරුණු සහ මම ඇති කරගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම මාත පැවරුණා. මම ජනාධිපති ධූරයේ දිවුරුම් දීලා ඉතාම සුළු මොහොතකින් රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති විදියට මම පත් කළා. එතකොට මම ජනවාරි 8ට කලින් අත්සන් කළා තිබුණු එකඟතාවයන් දෙකක් තිබුණා. ඒ දෙකෙන් එකක් තමයි මේ මැතිවරණ ප්‍රකාශනයේට අදාළ කරුණු සම්බන්ධයෙන් අර පක්ෂ සංවිධාන ඔක්කොම කණ්ඩායම් එකතුව 49ක් අපි අත්සන් කරපු ප්‍රකාශනය එකක්. ඊළඟ අත්සන් කළා තිබුණු එකම දේ තමයි මම ජනාධිපති ධූරයට පත් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති ධූරයට පත් කරනවායි කියන එක. ඒ අනුව මම දිවුරුම් දීලා බොහොම පොඩි වෙලාවකින් රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති ධූරයට පත් කළා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති ධූරයට පත් කරනකොට පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමක්ද? පාර්ලිමේන්තුව ඔබ දන්නවා කවුරුත් 225යි මන්ත්‍රී සංඛ්‍යාව. රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව කොච්චරද? 47යි. 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා මං අගමැති විදියට පත් කෙරුවා. දැන් මේ අද පවතින දේශපාලන වාතාවරණය තුළ මට ඇතැම් අය මාව බලයට පත් කරපු අය මගේ හිතවතුන් බොහොම දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා, චෝදනා පත්‍ර දෙනවා. මේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ බාරගත්ත එක වැරදි, ඒක බාරගන්නේ නැතුව ඉන්නයි තිබුණේ කියලා. දැන් පාර්ලිමේන්තුවේ 225න් 47ක් තියෙන පක්ෂයේ නායකයා අගමැති කරලා ඒකම මේ අත්සන් කරපු එකඟතාවය තුල මගේ නම් කැමැත්ත තිබුණේ මේ අත්සන් කිරීමට පෙර ජනවාරි 9 වෙනිදා දිවුරුම් දීලා 10 වෙනිදා පාර්ලිමේන්තුව විසුරන්නයි මගේ බලාපොරොත්තුව තිබුණේ. ජනවාරි 10 පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙකට යන්න. ඒ තමයි පහසුම දේ විදිහට මම දැක්කේ. නමුත් මේ ප්‍රකාශනයේ හදපු මැතිවරණ ව්‍යාපාරයේ සංවිධානය කරපු ඒ සියලු ඒකාබද්ධ සංවිධානය එකඟතාවය සහ තීන්දුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතුව දින 100 වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. දින 100 වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. මේ දින 100 වැඩ පිළිවෙල කියන එක ඔබ දන්නවා එහි කාර්යභාරය සහ එසේ මෙසේ දෙයක් නෙවෙයි තිබුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න.
මම ජනතාවට දුන්න පොරොන්දුව විධායක ජනාධිපති ධුරේ අහෝසි කිරීම හෝ එහෙම නැත්නම් බලතල අඩු කරලා පාර්ලිමේන්තුවට දෙන්න ස්වාධීන කොමිෂන් සභාවලට දෙන්න අනික් ආයතන වලට දෙන්න ඇමති මණ්ඩලයට දෙන්න දැන් මම අහන ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම් බාරගත්ත එක මං කරපු බරපතල වැරද්දක් කියලා චෝදනා කරන මගේ මිත්‍රයින්ගෙන් මේ 47 දෙනෙක් ඉන්න පක්ෂයේ නායකයා අගමැති කරලා කියනවා මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න 19 වෙනි සංශෝධනය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ බලතල සම්පූර්ණයෙන් කප්පාදු කිරීම මම මේ තනතුරට එන්න කලින් අත් දෙකම උස්සගෙන ආවේ තනතුර අහෝසි කිරීම හෝ බලතල කප්පාදු කිරීම ඕනේ එකට මම එකඟයි මං එදත් එහෙමයි අදත් එහෙමයි මං හෙටත් එහෙමයි ඒ තමයි මගේ ප්‍රතිපත්තිය මේ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරේ මම බාරගත්තේ ජනවාරි 16 ජනවාරි 9 දිවුරුන් දුන්නේ ජනවාරි 16 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරේ බාරගත්තා ඒකත් මම බලෙන් බාරගත්තේ නැහැ මං ඉල්ලුවෙත් නැහැ මට ආරාධනා කළා බාර ගන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් රාශිය ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා හමු වෙමු කියලා තමුන්නාන්සලා දන්නවා කතානායකතුමා නිල්ලන සම්මුණා බොහොම විනාඩි 10ක 15ක සාකච්ඡාව පක්ෂ බාර ගන්න මං කැමතියි ඉතින් පහුදා මධ්‍යම කාර්ය සභාව විධායක සභාව රැස් වුණා මට බාර දුන්නා පාර්ලිමේන්තුවේ 3/2 බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව එක්සත් ජනතා නිදහස් සන්ධානයට. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙන මන්ත්‍රීවරු 142ක් පමණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මම නායකයා වුණා සභාපති වුණා. ඒ නිසා මේ දින 100ේ සාර්ථකත්වයේ ගන්න පුළුවන් වුණා. 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න පුළුවන් වුණා. ඒ විතරක්ද? අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ආණ්ඩුවේ සියලු දෙනා කතා කරන ජනතාවට දුන්නු සහන පඩි වැඩි කරපුවා රජයේ සේවකයින්ට තෙල් මිල ගෑස් මිල බඩු මිල අඩු කරපුවා ඒ සියල්ල කරන්න පුළුවන්කම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ සභාපති ධුරේ මම බාර අරගෙන මේ මෙතිවරණ ප්‍රකාශනයේ තියෙන කරුණු ඉෂ්ට කරන්න සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම මෙහෙවපු නිසායි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නොවි මහින්ද රාජපක්ෂ මහත්මයා සභාපති විදියට හිටියා නම් 19 වෙනි සංශෝධනය සම්මත කරන්න දෙන්නේ නැහැ ඒගොල්ල. පාර්ලිමේන්තුවේ රවි කරුණායක මුදල් ලැබීමේතුමාගේ ආවැය යෝජනා පාස් කළේ ඒකත් ඡන්දයෙන් ඒකමතිකව. මහින්ද රාජපක්ෂ මහත්මයා සභාපතිකමේ හිටියා නම් මේ ජනතාවට සහන දුන්නු බඩු මිල අඩු කිරීම, තෙල් ගෑස් අඩු කිරීම, පඩි වැඩි කිරීම මේ කිසි දෙයක් කරන්න ඒ ආයවැය යෝජනා සම්මත කරන්න දෙන්නේ නැහැ. එතකොට මේ දින 100ේ සාර්ථකත්වය අද කතා කරන මේක අපි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව අනික් මගේ ජයග්‍රහණයට වැඩ කරපු සංවිධාන පක්ෂ 49ක් මේ වැඩපිළිවෙල නිර්මාණය කළා වගේම ඒ නිර්මාණය කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී එහි මුළු ගෞරවය පාර්ලිමේන්තුවේ ඊට සහයෝගය දුන්න අත උස්සපු සියලු දෙනාට දෙන්න. 19 වෙනි සංශෝධනයේට 225න් 215ක් ඡන්ද පාවිච්චි කරුවා පක්ෂව. 215ක් ඡන්ද පාවිච්චි කරුවා. මම කියපු දේවල් නොකරන කෙනෙක් නම් ඒ වගේම දැන් සමහර අය මේ දවස්වල කියලානේ මට
දුෂ්ටයා ද්‍රෝහියා පාවා දෙන්නා මේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිලා මේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලා යනවා ලංකාවේ ජනවාරි 8න් පස්සේ මේ රටේ විශේෂයෙන්ම විධායක ජනාධිපති ධුරය 78 හදපු දවසේ ඉඳලා ජනවාරි 8 වෙනිදා දක්වා මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයෝ ජනාධිපතිවරු ඒ කිසි කෙනෙකුට මේ සුමානේ දෙකේ මට ගහන ගැහිල්ල ගහලා නැහැ ද්‍රෝහියා දුෂ්ටයා පාවා දෙන්න ඒ එක් එක් යුගවල මාධ්‍යවේදීන්ට සිද්ධ වෙච්ච දේවල් මාධ්‍ය හිර කරපු හැටි නිදහස් මාධ්‍ය නිදහස් මාධ්‍ය වලලපු හැටි එක් එක් ආණ්ඩු කාලේ එක් එක් යුගවල මම ඒවා කියන්න කාලය ගන්නෙ නැහැ ඔබ වගේම මේ රටේ විශේෂයෙන්ම විධායක ජනාධිපතිවරයා ආපු දවසේ ඉඳලා මේ රටේ වෙච්ච දේවල් දන්න සියලු දෙනා ඒකන දන්නවා සමහර ලාට මට හිතෙනවා අර SWRD බණ්ඩාරනායක මහතුමා 56 පොදු ජන ආණ්ඩුව පිහිටවලා රට ප්‍රජාතන්ත්‍රවාදී කළා කම්කරු අයිතිවාසිකම් දීලා නිදහස දීලා ප්‍රගතිශීලී අනපනත් සම්මත කරලා මහා පරිවර්තනයක් රටේ කරනකොට බණ්ඩාරනායක මහතුමා අවුරුදු 3.5 ආණ්ඩු කෙරුවේ අවුරුදු 3.5 වැඩ වර්ජන 459යි වැඩ වර්ජන 459යි කැබිනට් මණ්ඩලය බණ්ඩාරනායක මහතුමාගේ කැබිනට් මණ්ඩලයක් කැබිනට් එක වර්ජනය කරුවා ඇමති මණ්ඩල රැස්වීම වර්ජනය කරුවා වැඩ වර්ජන එක දිගට යනකොට ඊට කලින් හිටපු අගමැති සර් ජෝන් පොතලාල් මහතුමා කිව්වා සර් ජෝන් පොතලාල් මහතුමා කිව්වා මම බැඳපු බල්ලෝ බණ්ඩල එහෙලා දැම්මයි කියලා කිව්වා මම බැඳපු බල්ලෝ බණ්ඩල එහෙලා දැම්මයි කිව්වා දැන් බණ්ඩට හපා ගන්නවායි කියලා කිව්වා ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව කරපු පරිවර්තනයට නායකත්වය දුන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලි ලෙස ස්ථාපිත කරපු ඒ සඳහා වගකීම අරගෙන කටයුතු කරපු මට මේ ඇතැම් මාධ්‍ය ආයතන සහ ඇතැම් දේශපාලන විවේචකයෝ විචාරකයෝ මේ අත තද කළා ලියනකොට ද්‍රෝහියා දුෂ්ටයා පාවා දෙන්න කියලා හිතන් මම ඒගොල්ලන්ට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී රස හොඳට භුක්ති විඳින්න රස හොඳට භුක්ති විඳින්න ජනවාරි 8 වෙනිදා කරපු පරිවර්තනෙන් මේ රට නිර්මාණය වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී සමාජය විනාශ කරන්න එපා මාස 6ක් ඇතුළත මේ වතන පාවිච්චි කරනවා නම් මම දන්නවා ජනවාරි 8ට කලින් අද ඔය මට පාවිච්චි කරන වචන පාවිච්චි කරලා තිබුණා නම් එහෙම මේ මට ගහන ගැහිලි වලින් 100න් එකක් ගැහුවා නම් 100න් එකක් ගැහුවා නම් මට ගහන ගැහිලි වලින් ඒ ගහන අයට වෙන්නේ මොනවද කියලා වෙච්ච දේවල් එක්ක මේ රටේ ජනතාව තමුන්නාන්සලා හැම කෙනෙක්ම දන්නවා ඒක තමයි ඇත්ත தত্ত্বය රාජාණ්ඩුවක් නිදි වුණේ තමුන්නාන්සලාගේ මාධ්‍ය ආයතන ඔක්කොටම කොහොමද උපදෙස් දීලා දුන්නේ ජනවාරි 8ට කලින් ඇමතිවරුන්ට ගහන්න ඕන තරම් ඇමතිවරුන්ට ගහන්න හැබැයි රාජපක්ෂ පවුලේ කාටවත් ගහන්න එපා රාජපක්ෂ පවුලේ කාටවත් ගහන්න එපා ඇමතිවරුන්ට ගහන්න ඉතින් මේ මාස 6 තුල මේ රටේ ඝාතන නැහැ මේ රටේ ලේ වැගිරීම් නැහැ මේ රටේ මහ කෝලහල නැහැ මේ රට සාමකාමී නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ඉතින් මේ දේශපාලන කළමනාකරණය පාර්ලිමේන්තුවේ 225ක් ඉන්න දැන 47කින් අගමැති කෙනෙක් පත් කරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා ඒකව සම්මත කළා මේ සියල්ලත් එක්ක විශේෂයෙන්ම යන විට මේ රටේ අවශ්‍ය වෙනස්කම් පැහැදිලි ලෙස කිරීමේ අවශ්‍යතාවය මට තිබුණා දැන් මේ
සිදුවි මෙක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානයේ තුල අර්බුද ඇති වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා මට පක්ෂයේ බාර දුන්නට බාර දීලා සුමාන දෙක යනකොට අනිත් පැත්තට හැරිලා කකුලෙන් අදින්න පටන් ගත්තා. පක්ෂය නිර්මල පවිතුරු පවිත්‍ර පක්ෂයක් විදිහට දූෂණයෙන් වංචාවෙන් එවැනි පුජ්‍යලයකින් තොර අවස්ථාවාදීන්ගෙන් රාජ්‍ය දේපල මංකොල්ල කරන මිනිස්සුන්ගෙන් බලය වැරදි විදිහට පාවිච්චි කරන අයගෙන් පෞල්වාදයෙන් තොර පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩනගන්න මම විශාල උත්සාහයක් අරගෙන තමයි කටයුතු කරේ පෞගිය මාස කිහිපය තුළ. එක් පැත්තකින් පාර්ලිමේන්තුවේ 47ක් ඉන්න නායකයෙක් අගමැති කරලා ආණ්ඩුවක් ගෙනියන්න ඕනේ. අනිත් පැත්තෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. මම කියපු දේවල් වෙනස්කම් කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන. ඊළඟට මට විරුද්ධව රට පුරා රැස්වීම තියන්න පටන් ගත්ත සන්ධානයේ නායකයෝ. රට පුරා රැස්වීම තියලා කියන්න ගත්තා මේ රැස්වීමට 10ක් නැග්ගා. අරකට 25ක් නැග්ගා. මේකට 40ක් නැග්ගා. මේකට 50ක් නැග්ගා. කාටද මේ අභියෝගය කළේ? මේ අභියෝගය කළේ එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි. ඒ අභියෝගය කළේ කවුරුද දන්නව මටයි. ඒ අභියෝගය කරපු අය. ඒ අභියෝගය කරපු අය. එතකොට එක පැත්තකින් කියනවා ඇයි මේ විනය ක්‍රියාමාර්ග ගන්න ඇයි මේගොල්ලන්ට මේ මන්ත්‍රීවරුන්ට චෝදනා පත්‍ර දෙන්නේ නැත්තේ? නායකත්වයට විරුද්ධව නැත්නම් පක්ෂය ගන්න ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව ඒකමතිකව එකඟතාවය පළ කළා. පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීන්දුව ගත්තා. කිසිම විරෝධයක් නැතුව. නමුත් එහෙම තීන්දුව අරගෙන විරුද්ධව කටයුතු කරනකොට පක්ෂය තුලිනුත් කිව්වා රටිනුත් කිව්වා දේශපාලන ප්‍රතිවාදිනුත් කිව්වා ඇයි මේ විනය පරීක්ෂණ ගන්න නැත්තේ? ඇයි මන්ත්‍රීවරු සංවිධායකන් වලින් අස් කරන්නේ නැත්තේ? ඇයි ඒගොල්ලන්ට විනය පරීක්ෂණ කළා මන්ත්‍රීතුරු ඉවත් කරන්න කටයුතු කරන්නේ? විනය පරීක්ෂණ කරන්නේ කොහොමද? සංවිධායකතුරෙන් අස් කරන්නේ කොහොමද? ඇයි මේ පාර්ලිමේන්තුව ගෙනියන්න එපා? 47ක මන්ත්‍රීවරු ඉන්න අගමැති කෙනෙක් එක්ක ආණ්ඩුව ගෙනියන්න එපා. 50 සම්මත කරන්න එපා පාර්ලිමේන්තුවේ. 50 සම්මත කරන්න පුළුවන්ද? විවස්ථා සංශෝධනය පුළුවන්ද? අයවැය යෝජනා සම්මත කරන්න පුළුවන්ද? ස්වාධීන කොමිස සභා ගේන්න පුළුවන්ද? ඒකක්වත් කරන්න බෑ. ඒක නිසා ඒ සියලු විනය විරෝධී වැඩ කරද්දි මේ දිනසීයේ වැඩ පිළිවෙලට කරන්න මම බාරගත්ත රටේ ජනතාවගේ වගකීම ඉෂ්ට කරන්න මං ඒවා නොදැක්කා වගේ හිටියා. නොදැක්කා වගේ හිටියා. මම ඊටාම නම්‍යශීලී වුණා. මම දන්න විදිහට මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් මේ විදිහට නම්‍යශීලී වෙලා නැහැ. තමන්ගේ පක්ෂේ ඉන්න පිරිස් මේ විදිහට හැසිරෙනකොට ඒ නම්‍යශීලී වුණේ ජනතාවට දුන්නු ප්‍රතිඥාව ඉෂ්ට කරන්න. ප්‍රතිවර්ණ පොරොන්දු ඉෂ්ට කරන්න. ජනාධිපති ධුරයේ බලතල අයින් කරන්න. ජනතාවට සහන දෙන අයවැය සම්මත කරන්න. ඒවට තමයි ඒ විදියට සහයෝගය දුන්නේ. ඉතින් මේ සියල්ලත් එක්ක ගත්තාම අපි දන්නවා මේ පසුබිමත් එක්ක අපි අද මැතිවරණයකට ගිහින් තියෙනවා මහා මැතිවරණයට. මේ මහා මැතිවරණේ ප්‍රතිඵල තුල ප්‍රධාන වශයෙන්ම ඉදිරි අවුරුදු පහේ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඒ වගේම ආර්ථිකය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම වගකීම රට හැසිරවීම කළමනාකරණය ප්‍රධාන වශයෙන් එන්නේ මේ මැතිවරණයෙන් බලයට පත් වෙන ප්‍රධාන වශයෙන් ඒන ආණ්ඩුවට. දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැබීම පිළිබඳව දැන් මට චෝදනා තුනක් එල්ල කරනවානේ මේ දවස්වල. අර මං කියපු අය
එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්ත එක වැරදි කියලා මම ඒකට උත්තර දුන්නා. ඊළඟ අනිත් චෝදනා දෙකෙන් එකක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාමම හමු වීම වැරදි කියනවා. හමු වෙච්ච එක වැරදි කියනවා. ඊළඟට තුන්වෙනුව කියනවා අපේක්ෂකත්වයේ දුන්නේ එක බරපතල වැරද්දක් කියලා හිතනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මාම හමුුනේ මම හිතන්නේ ඔබ කවුරුත් දන්නවා. අවස්ථා තුනක හමු වුණා. පළවෙනි අවස්ථාව තමයි කථානායක නිල නිවසේ පක්ෂය බාර ගන්න පළවෙනි හමුවීම. දෙවෙනි හමුවීම තමයි මුළු රටම දැක්ක දෙපාර්ශ්වයේම නියෝජිත පිරිස් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හමුවීම. ඒ ජනාධිපති කාර්යාලයේ හමු වෙන්න ඇවිල්ලත් වාඩි වෙලා ඒ ආපු නියමිතව ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඉදිරි මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණය එනවා. ඒකෙදී ඒ ඉල්ලීම් තමයි ඉල්ලුවේ. ඉල්ලීම් හතරක් ඉල්ලුවේ. පළවෙනි ඉල්ලීම මහින්ද රාජපක්ෂ මහත්මයාව ඡන්දයෙන් පස්සේ අගමැති කරන්න. අගමැති අපේක්ෂකයා කරන්න. ඊළඟට ඒ දිනවල තිබුණු පසුබිමත් එක්ක පාර්ලිමේන්තුවේ තිබුණු යම් යම් යෝජනා වලට විරෝධය පළ කරන්න මේ වගේ කරුණු තමයි ඉදිරිපත් කෙරුවේ. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හම්බෙලා පාර්ලිමේන්තුවේ කතා කරපු සාකච්ඡාවේදී එක හෙලා මම ප්‍රතික්ෂේප කෙරුවා. අගමැති ධූරේ දෙන්න මම කැමතිත් නෑ. අගමැති අපේක්ෂකයෙක් විදියට නම් කරන්න මම කැමතිත් නෑ. කිසිසේත්ම මම මේවට එකඟතාවයක් දක්වන්නේ නෑ. එතකොට මගෙන් ඇහුවා ඇයි විරුද්ධ වෙන්නේ? මං කියපු කාරණා තමයි මං කිව්වා ජනවාරි 8 වෙනිදා ලැබපු ජයග්‍රහණය ආපසු හරවන්න මට දෙන්න බෑ. ඒ වැඩපිළි ඉස්සරහට ගෙනියන්න ඕනේ. අනිත් එක මම කිව්වා ඔබතුමා ඡන්දෙකට ආපුවාම ඡන්දයක් ජයග්‍රහණය කරන්න අවශ්‍ය මූලික කාරණා සම්පූර්ණ වෙන්නේ නෑ. මොනවාද මේ මූලික කාරණා? මං කව මේ රටේ දමිළ මුස්ලිම් ජනතාවගේ ඡන්ද හම්බෙන්නේ නැහැ තමුන්නාංශය ආපුවාම ඒ පක්ෂෙට. ඊළඟට මුළු ලෝකේ පුරාම ගලා යන නව එක් පැත්තකින් නව සංස්කෘතියක් දේශපාලන සංස්කෘතියක් රටවල් වල රාජ්‍යන්හි තියෙන දූෂණ විරෝධී රැල්ල දූෂණ අක්‍රමිකතා බලේ වැරදි විදිහට පාවිච්චි කිරීම. මං කව මේ රටේ උගත් බුද්ධිමත් පිරිස් වගේම මධ්‍යම පාන්තික පිරිස් තුල ප්‍රධාන වශයෙන් මේ රටේ යහපාලනයක් සඳහා මාව පත් කරනකොට මං කෙරේ විශ්වාසයක් තියලා ඒ ලැබූ විශ්වාසය තුල මම කටයුතු කරනකොට ඔබ ඒ පැත්තෙන් ඔබ සම්පූර්ණ වෙලා නැහැ. යහපාලනයකට අවශ්‍ය සුසුකම් ඔබ ලබලා නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් නව පරපුර තරුණ පරපුර ඔබට ඡන්දේ පාවිච්චි කරන්නේ නැහැ. ඔබේ පාලන කාලයේ තුල තිබුණු මරපතල වැරදි නිසා, රාජානුක්‍රමය නිසා, වංචා දූෂණ පෞල්වාදය නිසා ඡන්දේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා මැතිවරණයකට ඇවිල්ලා මේ පක්ෂය පරද්දන්න එපා. ඒක මම බොහොම තදින් කියයි. ඒ සාකච්ඡාව එතනින් ඉවර වුණා ප්‍රතිඵලයක් නැතුව. ඒ අතර වාරේ අපි ආණ්ඩු විදියට පාර්ලිමේන්තු විදියට කටයුතු කරගෙන ගියා. මැතිවරණය ඉතාම ආසන්න තත්ත්වයට ආවා. දැන් 19 වෙනි සංශෝධනය සම්මත කරලා 19 වෙනි සංශෝධනය සම්මත කරලා 19 වෙනි සංශෝධනය සම්මත කරනකොට විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය සම්මත කිරීමේ ප්‍රධාන වශයෙන්ම ඌමනාව තිබුණේ ප්‍රමුඛව මටත් එක්සත් ජාතික පක්ෂය, ජනතා වික්ති ප්‍රමුණ, ද්‍රවිජාත සන්දන, මුස්ලිම් කොංග්‍රසය, සරත් පොන්සේක මහත්මයා පක්ෂය ඇතුළු මාව බලයට පත් කරපු ඒ සංවිධාන ඒ 49කේ ඔක්කොමත් එක්ක. එතකොට ඒ බලයට පත් කිරීමත් එක්ක ඒ ආපු කාරණාව තුළ ප්‍රධාන වශයෙන්ම බලයට පත් කරලා
ඉදිරියට යෑමේ තියෙන කටයුතුවලදී 19 වෙනි සංශෝධනය සම්මත කරන්න සංධානයේ මන්ත්‍රීවරු කිව්වා මේ දින 100ේ තියෙනවා තව ජනතාව ඉතාම බලාපොරොත්තු වෙන දෙයක් මැතිවරණ ක්‍රමයේ වෙනස් කරන්නේ කො මැතිවරණ ක්‍රමයේ වෙනස් කරන්නේ කො 20 එතකොට දැන් 19 සම්මත කරන්න මේගොල්ලන්ගේ ඡන්ද ගන්න ඕනේ ඒක නිසා මම කිව්වා බොහොම පැහැදිලිවම දැන් 19 ගැසට් කරලා තියෙන මේ පිළිබඳව නීති තත්ත්වයනුත් සැලකිල්ලට ගත්තා අධ්‍යයනය කළා නීති විශාරදියොත් කිව්වා දැන් 19 20යි එකට යන්න බෑ මොකද 19 ගැසට් කරලා ඉවරයි උසාවියට ශ්‍රේෂ්ඨ අධිකාරණයට ගිහිල්ලත් ඉවරයි ඒක නිසා ඒකට 20 මුණන්න බෑ නිසා 20 වෙනම එන්න ඕනේ එතකොට සංධානයේ මන්ත්‍රීවරු ඇව්වා හරි අපි 19ට අත උස්සන්නේ 20 ගේනවායි කියන පොරොන්දුව මතයි මම රනිල් වික්‍රමසිංහ මහත්මයාතුළු ආණ්ඩුවේ අනික් සියලු දෙනා එක්ක කතා කළා සංධානයේ ඡන්ද ගන්න 19ට 20 ගේන්න ඕනේ පොරොන්දුව ඔව් අපි 20 ගේමු කිව්වා එතකොට ඒ අනුව 19 ඉවර වෙලා දැන් මම බලාගෙන ඉන්නවා 20 එනකම් 19ක් හැදුවේ මම නෙවෙයිනේ 19ට මගේ පූර්ණ එකඟතාවය ඒ නීති විශාරදයෝ සහ ඒ පක්ෂවල ආණ්ඩුවේ ඒ අය තමයි 19 වැඩ ටික කරගෙන ගියේ. දැන් මම බලනවා කෝ 20. ඒකම සංධානයේ මන්ත්‍රීවරු අහනවා කෝ 20. දැන් 20 හැලිලා. එතකොට ඔබට මතකයි. මේ මැතිවරණ ප්‍රකාශනයේත් එක්කම අපි සඳහන් කරලා තිබුණා ප්‍රධාන කරුණු 19 වගේම 20 ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත විගණන පනත තොරතුරු දැනගැනීමේ පනත මේවා බොහොම පැහැදිලිව මැතිවරණෙත් කියපු ඒවා විගණන පනත සහ තොරතුරු දැනගැනීමේ පනත හැදුවා එතකොට 20 19 හදපු අයගෙන් හැලුණා තොරතුරු පනත නැහැ විගණන පනත නැහැ මේ රටේ වංචා දූෂණ පිළිබඳව රාජ්‍යාංශයේ කතා කිරීමේදී ප්‍රධාන වශයෙන්ම මේ රටේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිතයි මම මේක මීට අවුරුදු 10කට කලින් ඉඳලා කියලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිවරයා විදිහට කටයුතු කරනකොට මම දැකපු දේවල් එක්ක මම බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ රටේ ටෙන්ඩර් ක්‍රමය දූෂිතයි ඒක රටම දන්නවා ඒ නිසා තමයි මේ ටෙන්ඩර් ක්‍රමයේ තිබෙන දූෂණ වළක්වලා මේ රටේ හොඳ මුල්ලේ කළමනාකරණයක් ඇති කරන්න දූෂිත ක්‍රමයෙන් තොර ටෙන්ඩර් ක්‍රමයක් ඇති කරන්න මුල්ලේ අංශවල හොඳ මුල්ලේ විනයක් ඇති කරන්න මේ විගණන පනත එතකොට 20 නැ තොරතුරු දැනගැනීමේ පනත නැහැ විගණන පනත නැහැ දැන් මේ ප්‍රශ්නත් එක්ක මෙහෙම එක පැත්තකින් යනකොට අනිත් පැත්තෙන් ආවා අපි කවුරුත් දන්නවා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මහ බැංකුවේ සිද්ධිය. එතකොට මේ පිළිබඳව කමිටුවක් පත් කළා හිටන් එහි වාර්තාවක් ආවා. ඊළඟට පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සම්බන්ධයෙන් මගේ තිබෙන මතය රටේ සාමාන්‍ය පොදු ජනතාව අතර මතයක් අදහසක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා දූෂිතෙක් නෙවෙයි හොරකම් කරන කෙනෙක් නෙවෙයි කියලා හිතා මේ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නෙත් එක්ක ඒ ප්‍රශ්නේ ආපුවාම මේ පිළිබඳව වරින් වර කරපු සාකච්ඡාවලදී මම අවසාන වරටත් මම එතුමාට කිව්වා ඔබතුමාට හොඳ නමක් තිබෙනවා මේ සිද්ධියත් එක්ක මේ තිබෙන පසුබිම තුල ඔබතුමා සමාජයට රට නිවැරදි වෙන්න ඕනේ ඒක නිසා හොඳම දේ තමයි මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස් වෙන එක කියලා හිතා මම එහෙම කිව්වා එතකොට මෙවැනි පසුබිම එක්ක තමයි අපි ආවේ මැතිවරණයක් නාම යෝජනා දක්වා දැන් නාම යෝජනා දක්වා එනකොට මූලික වශයෙන් මම සඳහන් කරන්නට ඕනේ මේ රටේ
දේශපාලන පක්ෂ වල මැතිවරණයක් අවස්ථාවේදී ඒ ඒ දේශපාලන පක්ෂ වල තිබෙන විවස්ථාවේ හැටියට පක්ෂ වල ප්‍රතිපත්ති වල හැටියට කොහොමද අපේක්ෂකයෝ තෝරන්නේ කියන අපේක්ෂකෙන් තීරීමේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා හිතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකෙන් තීරීමේ ක්‍රියාවලිය දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඉන්න අය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙන් තීරීමේ ක්‍රියාවලිය ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය අනික් දේශපාලන පක්ෂවලත් එහෙමයි එතකොට මේ අපේක්ෂකෙන් තීරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කොහොමද අපේක්ෂකව තෝරන්නේ ඉල්ලුම් පත්‍ර කැඳවනවා නාම යෝජනා මණ්ඩල පත් කරනවා ඊළඟට නාම යෝජනා මණ්ඩලයෙන් පස්සේ මධ්‍යම කාර්ය සභාව අනුමත කරනවා මේක තමයි තියෙන ක්‍රමය දැන් ඉතා පැහැදිලිව මේ තත්ත්වයක් එක්ක ආපු කරුණුත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයාට අපේක්ෂකත්වය දීමට මගේ කිසිම එකඟත්වයක් නැහැයි කියන එකේ සෑම වෙලේ මම හැම කෙනෙකුටම ප්‍රකාශ කරුවා පක්ෂය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ දිනේෂ් ගුණවර්ධන වාසුදේව නානායක කාරලා විමල් වීරවංශගේ පක්ෂය ඒ වගේ තිස්ස විතාරණලා ලිව් ගුණසේකරලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මහජන පක්ෂය පොඩි අප්පාය මාත්‍යාගේ පක්ෂය මේ මේ පක්ෂ නායකයෝ ඔක්කොම මේ ශාලාවේ මෙතෙන්ට ගෙනල්ලා මෙහෙම තියාගෙන මේ මේ තිබෙන ලීවලට බිත්තිවලට කතා කරන්න පුළුවන් නම් කතා කරලා කියයි මම කිව්වේ මොනවද කියලා ඉතින් මම ඒ නායකයෝ සියලු දෙනාටම කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට අගමැති ධූර දෙන්නවත් අපේක්ෂකක් දෙන්න කණ්ඩායම් නායක දෙන්න එකට මම එක වෙන්නේ නැහැ කියලා ඉතින් මම බොහොම පැහැදිලිව මම ප්‍රකාශ කළා ඒ නායකයෝ බොහොම නරක විදියට මට බැන බැන තමයි මෙතනින් ගිහිල්ලා පල්ලෙහැන් ගිහිල්ලා යන්න කියන තිබුණා එතකොට මේ තත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් තිබුණා මම ඔය කිව්වේ සන්ධානයේදී සන්ධානයේ විදියට මම කිව්වා දැන් මේ තත්වය එක්ක මට කළ හැකි කරුණු දෙකක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේදී එකක් තමයි සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහත්තයලට ඒගොල්ලන්ට බාර දීලා මම අයින් ඉන්නේ මං අයින් ඉන්නේ මම අයින් වුණා නම් තප්පරෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් දෙකේම සභාපති විදියට ඒගොල්ලෝ පත් කර ගන්නවා එමොකද මම දන්නවා මට සභාපතිකම දුන්නේ ජනවාරි 16 ඊට සුමාන දෙකක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න පටන් ගත්ත අපරාධේ කරගත්ත වැඩි මේ පක්ෂ නායකත්වයේ සභාපතිකම දුන්නේ කියලා එක බොහොම පසුතැවෙන්න පටන් ගත්තා මම සම්පූර්ණයෙන් පක්ෂයෙන් මේවෙන් ඉල්ල අස්සුනා නම් මහින්ද රාජපක්ෂ මහත්මයා මේ මැතිවරණයට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සන්ධානයේ සභාපති ඒ විතරක් නෙවෙයි හදන අපේක්ෂක නාමාවලි දිස්ත්‍රික්කවල 100%ක් සම්පූර්ණයෙන්ම යාට ඕන විදිහට ඒ විතරක් නෙවෙයි මට මාත් එක්ක හිතවත්ත හිටපු පාර්ලිමේන්තු කණ්ඩායමේ සමහරට ඔක්කොම කපලා දාලා වෙන්න පුළුවන් එයා ඔක්කොම ගෙදර යවලා දොට්ට දාලා වෙන්න පුළුවන් කොහොම පැහැදිලිව ඒකයි එතකොට ඒ තත්ත්වයේ උඩ ප්‍රධාන වශයෙන්ම මේ බෙදීම තියෙනකොට මට කරන්න තිබුණු කරුණු දෙක එකක් තමයි මම කිව්වේ අයින් වෙන එක පක්ෂයේ සභාපතිකෙන් සන්ධානයේ සභාපතිකෙන් අස්ුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා දෙකේම සභාපති සහ නායකයා විදියට එනවා එනකොට මේ මැතිවරණයට ඊයේ නාම යෝජනා දෙනකොට එන්නේ ඔయిత වඩා වෙනස් ආකාරයකට මම දන්නවා මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් ප්‍රබලයි කියලා ජනවාරියට පෙරදිච්ච මහින්ද රාජපක්ෂ මම දකින්නේ තවත් පරදිනයක තමයි ඉස්සරහටත් නමුත් සභාපතිකම සහ සන්ධානයේ සභාපතිකම තියාගෙන
ආවනම් ඔయిత වැඩිය තව යම් ප්‍රමාණයකින් ශක්තිමත්ව තමයි එන්නේ. එතකොට එකක් මම අයින් වෙන එක ඒගොල්ලන්ට දීලා එහෙම නැත්නම් අපේක්ෂකත්වය නොදී ඉන්නවයි කියලා කියපුවාම මම පැහැදිලිවම තිබුණු දේ තමයි ඒගොල්ල ඔක්කොම සැලසුම් කරලා තිබුණා තීන්දුව කරලා තිබුණා වෙනම ඒගොල්ල තරණය කරන්න අපේක්ෂක ලයිස්තු හදලා මෙතිවරණ කමිටු හදලා ඔක්කොම ප්‍රතිපත්ති ප්‍රකාශන කමිටු හදලා ඔක්කොම වැඩ අවසන් කරලා තිබුණේ ඒගොල්ල වෙනම ඒගොල්ලන් පක්ෂයකින් තරණය කරා. එතකොට සන්දානේ තුල නාම යෝජනා නොලැබුණා නම් ඒගොල්ල ඒත් වෙන පක්ෂකින් පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවට එනවා. එතකොට ඒ පාර්ලිමේන්තුවට එන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙතෙන්දී ආන අනිත් ප්‍රශ්නේ තමයි ඇයි එහෙමනම් මේ සන්දානේ දුන්න විරුද්ධ වුණා නම් කියලා හිතා. මගෙන් ආන මට කරන චෝදනාව. දැන් මෙතනදී මම කාරණයක් කියන්නට ඕනේ. බොහෝම පහසුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලලක් කඩාගෙන මට රට වටේ යන්න දීුණා. අපි ඒක ජනාධිපතිවරයෙකුට ගැළපෙන්නේ නැහැ. පක්ෂ කඩාගෙන කැලලක් අරන් රට වටේ යන්නේ. අනිත් කාරණේ තමයි ප්‍රධාන වශයෙන්ම මේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තාම එක් එක් ආණ්ඩු සහ එක් එක් යුග ගත්තාම මේ රටේ තියෙන ද්විපක්ෂ ක්‍රමයේ දමුණාංශලා අපි කවුරුත් පිළිගන්නවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමයි හැමදාම ආණ්ඩු කරන්නේ ආණ්ඩු හදන්නේ. අනික් පක්ෂ ඒ වටා සමහරට ඍජු වෙනවා නැත්නම් වක්‍ර වෙනවා. සමහරවල් තැන් වෙලාවට මධ්‍යස්ථව ඉන්නවා. නමුත් 1956 ඉඳලා මේ රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මේ ද්විපක්ෂ ක්‍රමයේ තුල මේ පක්ෂ දෙකෙන් එකක් කොයි එකක් හෝ කැඩිලා බිඳිලා දුර්වල වෙච්ච හැම යුගයකදීම මොකද්ද සිද්ධ වුනේ? හැම යුගයකදීම සිද්ධ වුනේ මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට ගියා. අර්බුදයකට ගියා. මම අනාගතය ගැන අනාවැකි කියන තාරකා විද්‍යාඥයෙකුත් නෙවෙයි, දෝෂි ශක්තියෙකුත් නෙවෙයි. නමුත් මේ රටේ පහුගිය දශක පහක දේශපාලන ඉතිහාසය ගත්තොත් 1970 මැතිවරණ ප්‍රතිපලත් එක්ක එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයකට ගියා. එක්සත් ජාතික පක්ෂය ආසන 7ට 8ට බැස්සා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 72 බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව ඇතුළට එන්න ඉල්ලීමක් කෙරුවා. පිලිස් රාජ් බණ්ඩාරනායක මහත්මයා අන්නම් පෙර මහත්මයා තමයි ඒකට විරුද්ධ වුණේ, ඉඩ දුන්නේ නැත්තේ. නැත්නම් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවේ ඇමතිකමක් ගන්නවා 72. මට හොඳට ඒ සිද්ධිය මතකයි. එතකොට එක්සත් ජාතික පක්ෂය 70 මැතිවරණයෙන් බරපතල දුර්වල වුණාම ඒකේ ප්‍රතිඵලය වුණේ කුමක්ද? 72 විවස්ථාව තුළ අවුරුදු 5කට බලයට පත් වෙච්ච ආණ්ඩුව තව අවුරුදු 2ක් ඉස්සරහට දාගෙන ගියා. අවුරුදු 7ක් කළා. 5-7ක් කළා. 1975 මැතිවරණයක් තිබ්බනම් එක්සත් ජාතික පක්ෂයේ ඒ ජයග්‍රහණය කරා වේදා තිබුණු තත්ත්වය හැටියට විශේෂයෙන්ම 71 කැරැල්ලත් එක්ක රටේ දුණු ආර්ථික සමාජ පසුබිමත් එක්ක. නමුත් ප්‍රබල විපක්ෂයක් හැදේවි 75 මැතිවරණයේ තිබුණා. ප්‍රබල විපක්ෂයක් හැදේවි. එතකොට එක්සත් ජාතික පක්ෂයේ බරපතල දුර්වල වීමේ ප්‍රතිඵලයේ විදිහට එදා ඒ ආණ්ඩුව අවුරුදු 2ක් ඉස්සරහට කරගෙන ගියා. මම බණ්ඩාරනායක මැතිනිගේ ඉතාම ගරු කරනවා එතුමියට මගේ නායිකාව. නමුත් ඒ අවස්ථාව තුළ ඒ වෙච්ච සිදුවීම ප්‍රතිඵලයේ තමයි එක්සත් ජාතික පක්ෂය 77 මැතිවරණයෙන් 6-5 බලයක් ගත්තේ. 6-5 බලයක් ගත්තේ. 75 මැතිවරණයක් තිබ්බනම් එක්සත් ජාතික පක්ෂයේ දිනයි 6-5ක් ගන්න හම්බ වෙනවා. සමහරවිට 3-2ක් ගන්න හම්බ වෙන එකකුත් නැහැ. නමුත් වැඩිපුර අවුරුදු 2ක් ආණ්ඩු කරලා ආණ්ඩු හොඳටම අප්‍රසාදයට පත් වෙලා වංචා දූෂණ චෝදනා ඇවිල්ලා ආහාර
අර්බුදයේ මේවත් එක්ක 71 කැරල්ලත් එක්ක ඒවා ඔක්කොම එකතු වෙලා එනකොට එක්සත් ජාතික පහයෙන් පහක් ගත්තා. එතකොට එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක් ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ට බැස්සා 77. ආසන 8ට බැස්සා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ට බැසීමේ ප්‍රතිඵලයේ විදිහට 77 ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ 6න් 5 ආණ්ඩුව අවුරුදු 12ක් රට කරපු හැටි ඒ තුල තමයි අපි මේ අද ඔක්කොම කතා කරන මේ සමස්ත දේශපාලන අර්බුදයේ නිර්මාණය වෙලා තියෙන්නේ. අද මේ දේශපාලන අර්බුදය මේ පුද්දලෙක් ගැන කතා කරනවා. මහින්ද රාජපක්ෂ ගැන කතා කරනවා. නැහැ. මේ 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 අර්බුදේ මහින්ද රාජපක්ෂ නෙවෙයි මේ මේක සමස්ත අර්බුදේ ගන්න මේ පුජ්‍යලයා නෙවෙයි මේ පුජ්‍යලයා නෙවෙයි මේ සමස්ත අර්බුදේ අරගෙන විග්‍රහයකට යන්න ඕනේ විග්‍රහයකට යන්න ඕනේ එතකොට 6න් 5ක් ආපු එක්සත් ජාතික පක්ෂය 77 ආණුක්‍රම විවස්ථාව වෙනස් කරා 78 විවස්ථාව ආවා විදායක ජනාධිපති ධූරය මේ අශීලාචාර මනාප ඡන්ද ක්‍රමය මේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කරුවේ නැත්තට නැති කරුවේ මනාප ඡන්ද ක්‍රමය මේ අශීලාචාර ඡන්ද ක්‍රමය දේශපාලකීන්ට දොස් කියනවා ඇත්ත වැරදි දේශපාලකීන් දැනගන්න ඕනේ තමන් අවංකව තමන්ගේ වැඩේ කරන්න නමුත් ඒ අවංකභාවය ගිලිහි ගිහින් තිබෙන්නේ මේ ක්‍රමයට ඔරොත්තු දෙන්න හොඟ දෙනෙකුට බැරි නිසා මම විශ්වාස කරනවා ඒ ක්‍රමයට මම ඔරොත්තු දුන්නයි කියලා හිතා මොකද මට අවුරුදු 26ක් පාර්ලිමේන්තුවේ ඉඳලා ඇමතිකම් කරලා මම දන්නවා මේ රටේ ජනතාව මං කිරේ තප්පු විශ්වාසය වංචා දූෂණ නැති බලේ වැරදියට පාවිච්චි කරපු නැති මිනිහෙක් විදියට මම පොදු අපේක්ෂකයා විදියට බාර අරගෙන මේ රටේ ජනාධිපති කරන්න ඒ ජනතාව මං කිරේ විශ්වාසය තිබ්බේ මේ ක්‍රමයට මම ඔරොත්තු දුන්න හින්දා පැහැදිලිවම මට මතකයි ජනවාරි 8 වෙනිදාට කලින් මැතිවරණ වේදිකාවේ කිව්වා මට විරුද්ධව එදා සම්දානි කතිකයෝ මෛත්‍රීපාල සිරිසේර පුලුවන් ජනාධිපති වෙන්න ජනාධිපති වෙන්න කලින් විපක්ෂ නායක වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඊට කලින් අගමැති වෙන්න ඕනේ අගමැති වෙන්නේ නැතුව විපක්ෂ නායක වෙන්නේ නැතුව මේ රටේ කවුරුවත් ජනාධිපති වෙලා නැහැ එහෙම තර්ක ඉදිරිපත් කෙරුවා මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ රටේ ජනාධිපති වරුන්ගෙන් මැතිවරණයකට ඇවිල්ලා එකම පරාජය වෙච්ච ජනාධිපතිවරයා. එකම පරාජය වෙච්ච ජනාධිපතිවරයා. අනෙක් ජනාධිපතිවරු ගෞරවය තියාගෙන නම්බුව තියාගෙන වාර දෙක කළා ගෙදර ගියා. එතුමා ඇවිල්ලා ඒ වார்த்தාව බින්දා ලංකාවේ පරාජය වෙච්ච පළවෙනි ජනාධිපතිවරයා කියලා හිතා. ඒකට මේ තුල මම පැහැදිලි කළේ ඒ 77 6න් 5ක් අරගෙන ඒ විදිහට කටයුතු කිරීම දෙක්ක ජේ.ආර්. ජයවර්ධන පාලනේ මේ රටේ කරපු දේවල්. ඒ තුල බරපතල මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස බරපතල ප්‍රශ්න රාශියක්. ඒ අවුරුදු 12 ගැන 11 ගැන දන්න අය දන්නවා. තත්ත්වය මොකද්ද කියලා මං ඒවා වෙන වෙනම කාලය ගන්නෙ නැහැ. ඊළඟට 2010 මැතිවරණ ප්‍රතිපල. 2010 මැතිවරණ ප්‍රතිපලත් එක්ක එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන් කඩන් වැටුණා එක්සත් ජාතික පක්ෂය අඩු වශයෙන් පාර්ලිමේන්තුවේ ආසන තමන්ට ලැබිච්ච ටික තියාගන්නත් බැරුව ගියා පක්ෂයේ අර්බුදයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක සැරේ 21ක්ද 22ක්ද අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තය ඇමතිකම් දුන්නා ඒකට එක්සත් ජාතික පක්ෂය මම මේ කියන්නේ ද්විපක්ෂ ක්‍රමයක් එක්ක මේ පක්ෂ දෙකෙන් කොයි කුමන පක්ෂය හෝ කඩා වැටිච්ච වෙලාවක බලයේ තිබුණු අනිත් පක්ෂය හැසිරිච්ච හැටි මම මේ කියන්නේ ඉතිහාසය එතකොට මේකේ ප්‍රතිඵලය කුමක්ද 2010 ප්‍රතිඵලත් එක්ක එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයකට ගිහිල්ලා දුර්වල වුණාම එක්සත් ජාතික පක්ෂයෙන් තව පිරිස් අරගෙන එකතු කරපුවාම ආණ්ඩුවට 18 වෙනි සංශෝධනය ගන්නලා මේ රටේ විදායක ජනාධිපති ධූරය රාජානුක්‍රමයකට ආවා 18 වෙනි සංශෝධනය
එක්සත් ජාතික පක්ෂයේ විරුද්ධ පක්ෂයේ විදියට ප්‍රබලව තිබුණා නම් 18 වෙනි සංශෝධනයේ ගෙන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයත් බරපතල විදියට දුර්වල වෙච්ච නිසා 18 වෙනි සංශෝධනය ආවා. 47 ඉඳලා ගත්තාම මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තුල 77 එක්සත් ජාතික පක්ෂයේ බරපතල ලෙස දුර්වල වීම 77න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතල ලෙස දුර්වලලා දෙකට තුනට කැඩලා යාම 2010න් පස්සේ එක්සත් ජාතික පක්ෂය බරපතල ලෙස දුර්වලලා කැඩලා බිඳිලා යනවා මේ තුල රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඒ සෑම විලායෙම මේ ද්විපක්ෂ ක්‍රමයේ තුල මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් දුර්වල වුණා නම් විනාශ වුණා නම් හැම වෙලේම රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අර්බුදමත් වෙලා තියෙනවා මම මගේ ස්ථාවරය වෙනස් වුණේ නැහැ ඒ විරුද්ධත්වය මගේ එසේමයි මම ඒගොල්ලන්ට ඒ විරුද්ධත්වය පළ කළා නමුත් මම කිව්වා පක්ෂය කඩා ගන්න නැතුව එහෙමනම් ඕගොල්ලන්ගේ බහුතරයේ තීන්දුව ගන්න හැබැයි මම මේ තීන්දුවට නැහැ මම මේ තීන්දුවට එකඟ නැහැ ඒක තමයි තත්ත්වය ඉතින් ඒක නිසා මේ සෑම කාරණාවක්ම ගත්තාම මූලික වශයෙන් මේ තිබෙන පසුබිමත් එක්ක මම කියන්නට ඕනේ මේ මට චෝදනා කරන අයට මම මුලින් කිව්වා 47ගේ മന്ത്രിවරුන්ගේ අගමැති කෙනෙක් කළා මම ආණ්ඩු අරගෙන ආපු හැටි 6 මාසයක් යහපාලනේ දොරට විවෘත කරපු හැටි එතකොට ඒ පිළිබඳව මගේ ඔළුවේ බුද්ධියේ මගේ මනසේ සැලසුම් මේ විදිහට මම ගෙන ආපු හැටි ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණේ ප්‍රතිපල තුල මට අවශ්‍ය වෙන්නේ කුමන පක්ෂයෙන්ද කියන කාරණාව නෙවෙයි පාර්ලිමේන්තුවට එන 225න් වැඩි බහුතරයක් ජනවාරි 8 වෙනිදා ලබපු ජයග්‍රහණය සහතික කරලා ජනවාරි 8 වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන පාර්ලිමේන්තු බහුතරයක් තමයි මට ඕන වෙන්නේ මොන පක්ෂයෙන් වුණත් මට ඒක ප්‍රශ්නයක් නැහැ ඒක නිසා මගේ අරමුණ එතනයි තියෙන්නේ ඒ අරමුණ ඉෂ්ට කරගන්නයි මම කටයුතු කරන්නේ. ඉන් මෙහා මගේ ආපසු හැරීමක් නැහැ. මම සියලු දේවල් පූජා කරලා ආපු කෙනෙක් මෙතෙන්ට නොවැම්බර් 21 එළියට බැස්සේ. හරියට මහා මූදේ මහා සාගරේ ඊළා හිටන් දරුපවුලත් එක්ක නැවකින් මූදර පැන්නා වගේ දෙයක් මම කෙරුවේ. එතකොට මම මේ මාසහය මේ මාසහය මම ආණ්ඩු අරගෙන ආවේ හරියට ටයිටැනික් නැව වගේ ටයිටැනික් ගිලුණා හැබැයි මම ගිලෙන්න දුන්නේ නැහැ මම ගිලෙන්න දුන්නේ නැහැ ගිලෙන්න ආණ්ඩුව ගිලෙන්න එනකොට විශ්වාස භංගයෙන් අල්ල අගමැතිතුමාට විරුද්ධව මම පාර්ලිමේන්තු විසුරුවා හැරියා පාර්ලිමේන්තු විසුරුවා හැරියා ඒ අගමැතිතුමාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවෙත් යටි අරමුණ උනේ මොකක්ද විශ්වාස භංග යෝජනාවේ යටි අරමුණ වෙලා තිබුණේ මට ලැබිච්ච තොරතුරු අනුව ප්‍රධාන වශයෙන්ම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගන්න දින තීන්දුවනා නම් එහෙම අගමැතිතුමාට විරුද්ධ විශ්වාස භංග යෝජනාව රණ වික්‍රමසිංහ මහත්තයාට සන්දානේ ජාතික ලයිස්තුවෙන් කෙනෙක් ඉල්ලා සෙලා ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශ්වාස භංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය කළා ඒගොල්ල ආණ්ඩුවක් හදන්නයි ඒගොල්ලන්ගේ සැලැස්ම තිබුණේ මං ඒවත් පරාජය කෙරුවා ඒවත් පරාජය කෙරුවා මම ඒකයි කිව්වේ මේ 47 225න් 47ක් එක්ක ආණ්ඩුවක් අරගෙන ආපු හැටි මැතිවරණ ප්‍රකාශනයේ කරුණු ඉෂ්ට කරපු හැටි විවස්ථා වෙනස් කරපු හැටි අයවැය යෝජනා සම්මත කරපු හැටි ඒ තුල ජනතාවට සහන දුන්න හැටි මේවත් එක්ක පක්ෂ අර්බුදයට මම මුහුණ දුන්න හැටි ආණ්ඩු අරගෙන ඇවිල්ලා පක්ෂ අර්බුදත් එක්ක මේ ඔක්කොමත් එක්ක ගැට ගහගෙන මේ සියල්ල කරේ ජනවාරියට ජයග්‍රහණය තහවුරු කරන්න බොහොම පිරිසිදු අවංකව ඒකයි මගේ අදිෂ්ඨානයේ පරමාර්ථය ඉතින් ඒක නිසා මේ தত্ত্বය බොහොම ප්‍රවේශමෙන් විග්‍රහ කරනවා විග්‍රහ කරන්න ඕනේ විවේචනයේ බොහොම පහසුයි විවේචනයට මං ජය වේවා කියලා කියනවා. ඒ ගැන මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. නිදහස් රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක විවේචනය ඉතා අවශ්‍යයි. නිදහස් මාධ්‍ය ඉතා අවශ්‍යයි. ඒක මම හැම වෙලෙම සහතික කරනවා. සහතික කරනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ගිය මාධ්‍ය පිළිබඳව
ඡේදය අයින් කෙරුවේ මමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමුන්නාන්සලාට මතක ඇති මාධ්‍ය ආයතන මාධ්‍ය සම්බන්ධයෙන් තිබුණු ඡේදය ඒක අයින් කෙරුවේ මමයි කියලා හිතා ඒ නිසා මම මගේ වගකීම් මෙතෙක් ඉෂ්ට කරලා තියෙනවා ඉදිරියටත් මම ඒ විදිහට ඉෂ්ට කරනවා ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුල බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ මට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ ගනුදෙනුවක් නැහැ මගේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනවාරි 8 වෙනිදාට කලින් මගේ තිබෙන විරෝධය අදත් එහෙමමයි ඒක තමයි ඇත්ත தত্ত্বය ඒ විරෝධය එහෙමමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මැතිවරණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කරනවා නම් මේ පාර්ලිමේන්තු මැතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්තයා හැර ඕනතරම් ජේෂ්ඨයෝ ඉන්නවා එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරු විදියට පත් කරන ජයග්‍රහණය කළොත් එහෙම දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා නායකයා විදියට ජනාධිපති විදියට ඉන්න කාලේ ඊළඟට කිසි කෙනෙකුට ජනාධිපති වෙන්න ඉඩ නොදී ජනාධිපතිත්වයේ තරණය කරන වාර්ගාන අයින් කරගත්තා. එතකොට එයාට සදාකාලික ජීවත්ව ඉන්නකන් තරණය කරන්න පුළුවන් අසීමිතයි වාර්ගාන. සීමිත නැහැ. එතකොට දැන් මේ මොකද කරන්න හදන්නේ? දැන් මේ පක්ෂයේ ඊළඟට අගමැතිවරු විදියට සුසුගම් තියෙන අනික් ඉන්න ජේෂ්ඨයින්ට තියෙන අවස්ථාව. දැන් ඒකත් නැති කරලා එතෙන්ට එන්න තමයි එයා ඉලක්ක කරන්නේ. ඉතින් මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ බොහොම පැහැදිලි මැදිහත් පිළිවෙතක තමයි මම ඉන්නේ. මැදිහත් පිළිවෙතකයි මම ඉන්නේ. මගේ ස්ථාවරය මේකයි මේ කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඒක නිසා ඉදිරි මැතිවරණ ව්‍යාපාරය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මැතිවරණයක් මේ රටේ පවත්වන්න මම මැතිවරණ කොමසාරිස්තුමාට සහයෝගය දෙනවා පොලිසියට සහ ආරක්ෂක අංශවලට සහයෝගය දෙනවා රජයේ නිලධාරීන්ට සහයෝගය දෙනවා ඒ සඳහා මම සම්පූර්ණයෙන්ම කැප වෙනවා නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා මේ රට ඉදිරි මහ මැතිවරණයෙන් පස්සේ ජනවාරි 8 වෙනිදා ලබපු ජයග්‍රහණය ඉදිරියට ගෙනහිල්ලා ඉදිරි අවුරුදු 5කට ජනතාවට දුන්නු පොරොන්දු මේ ප්‍රකාශනයේ තියෙන ඉදිරි අවුරුදු 5ක සැලැස්ම මේක මේ මාස 6 එකක් නෙවෙයි දින 100ක් නෙවෙයි ඉදිරි අවුරුදු 5ක් එතකොට ඉදිරි අවුරුදු 5 යනකොට ඉවර වෙනකොට මම ගැන සහතිකේ ජනතාවගෙන් හම්බ වෙයි ඔය මම පිළිබඳව කරන අද තියෙන නොයෙකුත් චෝදනා දෝෂාරෝපණ චෝදනා පත්‍ර මේවා බොහොම නුදුරු දිනවලදී නුදුරු අනාගතේ මම දන්නවා ඒවා පහ වෙලා යනවා ඒවා ඉවර වෙනවා මම අවුරුදු 49 එක මගේ දේශපාලන අධ්‍යක්ෂින් එක්ක මම බොහොම සතුටින් ඒවට මුහුණ දෙනවා මං ඉතාම සතුටු වෙන්නේ මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට ගහපු නැති ආකාරයට මේ පෞගි දිනවල ගහපු ගැහිල්ල ගැන මම සතුටු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපෙන හැටි ප්‍රජාතන්ත්‍රවාදයේ ධූරේ ගලා යන හැටි ඒ තුල ප්‍රතිඵල ලබා ගන්නා හැටි ඉතින් මම බොහොම ගෞරවයෙන් කියන්නේ මම ලබා දුන්න නිදහස මම ලබා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය මම සහතික කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මේක වල් බූරු නිදහසක් කරගෙන විනාශ කරගන්න එපා මේක භුක්ති විඳින්න යුක්ති සහගතව සාධාරණව සහ ඉතාම ප්‍රබුද්ධ මනසකින් භුක්ති විඳින්න කියලායි මම සීල දනාගෙන ඉල්ලා සිටින්නේ එහෙමනම් බොහොම ස්තුතියි